සසරෙන් නිවනට අපට සසර කියන එක දැන් පැහැදිලී. පෙරභාවය න පෙනුනත් වර්තමාන භාවය තුළ අපි විිඳින ගැහැට දුකම් කටොලු වරින්වර ඇතිවෙන බාධක උපාදද්‍රව එ තුළින් ජීවිතය පිළිබන්ධව යමාකාරයක වැටහීමක් අවබෝදධයතින තියන්නේ දුකයි කියන කාරණය අර්ථයක් නෑ අනර්ථයක් මයි තියෙන්න වටිනාකමක් නෑ කියනෙක් ප්‍රයෝචනයක් නෑ කියන කරුණු කාරණා යම් මට්ටමකට තේරු අරම් තියෙනවා එක ලෝකය දිහත් දැකීමි එවගේ විවිධස්වභාවයන් හීමි දෙකීමෙන් එසභාාවයන් තේරුන්ගත්තා බුදුරජාණන් වහන්සේ බුද්ධක් ඥානයෙන් තේරුන් ගත්තා අතීත වර්තමාන අනාගත කියන මේ කාලත්්‍රයම තුළ සිදුවෙන සියලු ක්‍රියාදාමයන් එ සෑම ක්‍රියාදාමයක්ම තුළ තියෙන්නේ අසරණ බවක් දුක්භවක් කියන කාරණය පනල දුන්න ඒ මිදීමක් දෙශනා කළ එන් ගැලබීමක් දේශනා කළ එ මිදීමේ ගැලවීම මේ තාවකාලික වස්සයෙන් දිනකීපයකට සතියකට අවුරුද්ධකට එම නෙමි. එ සියලු බාධක දුකරදර කම් කටලු සියලෝලින් මිද සදහටම. ඒ සඳහා ධර්මයයක් දේශනා කළා. එධර්මය තමයි අපි දේශනා කරන්නේ සබසරින් නිමනට කියන මාතුෘකාව යටතිී. එනං ඒ සඳහාපී අද දේශනා කරන්නේ මක්ගම් මගග ඥානදර්ශන විසුද්ධියයට අයිති කොටස්. මේ අනිත්‍යය දුක්කා අනාත්ම කියන මෙ ධර්මයන් විභාග කිරීමේදී පරීක්ෂා කිරීමේදී එවා බෙදබෙදා වෙන්කර කර බැලීමේදී අපට අවබෝධ වෙන්න ෝඕනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍ය හතර එ චතාරි සත්ය. එවගේ දුකින් මිදීම සඳහා පෙන්නලදීපු මාර්ග පල එ අපට අවබධ එන්ඩෝනි ඒ සඳහා අවශ්‍යය කරන ධර්මතා නිවැරදිව වැඩුනද කියන එක අවශ්‍යර නිවන් මගට ඒ අවශ්‍ය කරන නිවැරදි ඉන්ද්‍රයන් වැඩුනද කියන ධර්මතාවේ නොත් අපි දකිින් දෝ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන් ඩෝනි ර්ග පලව බෝධ වෙන්න න චතුරාර් සත්‍යය බෝධවෙන්න ඕන එවගේ නිරෝධාරය සත්‍යය එකට මාර්ගය සෑම දෙයක්ම අප නිවැරදිව දකින්නන්න ඕනනි මේ අනිත්‍යව දුක්කා අනාත්ම කියන මේ ලක්ෂණ තුන භාග කිරීම මකද ඊට කලින් අවශ්‍ය කරන කරුණු ධර්මදේශන සිය ගැනක් තුළ පැහැදිරි කර ගනක්තුර පැදිරිි කරල දුන්නා කංකාවිතරන විශුද්ධිය දිික්්ට විශුද්ද චිත විශුද්දිිය සීර විුද්ද එ විසුද්දෙන් පිරිබාද. ද අපට ඕනේ බුදුරජාණන්ාස දේශනා කරපු ඒ මග ආය අස්්ටාංගික මාර්ගටම අපි හරියටම ගැටුණද. කියන එක දැන ගන්න එක දැක ගන්න. නිවැරදවම හරියට මේ මාර්ගයට වැටුණනම් එකත් අපට පෙනනලදිනවා එකත් අරච්‍යක්ෂ කරනවා එකත් අවබෝධ කරල දිනවා ඒ මාර්ගය වැඩන දෙන ඒ වැඩීම තුළ ඉන්ද්‍රිය ධර්මයන් ද බලවත්ද කද ඉන්ද්‍රිය ධර්මයන් බලවත් වනොත් විතරයි නිවන කර යන්න පුළ එ අනිත්‍ය දුක්ක අනාත්ම කියනම ්‍රිලක්ෂණය තුළ අපට ඉන්ද්‍රිය ධර්මයන් බලවත්ට මොනාද ඉන්ද්‍රිය සද්දහා වීරි සති සමාධී ප්‍රඥ මේ ධර්මතා අප මනස නිවනට යන කම්මාරගෙන නවා නිවනටම ගිහින් තියලා ඒ ධර්මතා අපහා නවතිනවා අපි නිවනි මනස නිවනි ආරම්භේ පටම්ම මේ ධර්මත්තා පහ වැඩෙන් දෝන වැඩනේ නැත්තාම් හරියටම වැඩුනද කියලත් අපට දැනගන්න පුුව දැක ගන්න පුළා තේරෙන නොතමන්ට. ඒ ධර්මතාවයන් වැඩීම තුළ මෙච්චර කල් අපට නිවන ආවරණය කරපු නිවන වහපු ධර්මතා දැම් පවතින්නේ නැද්ද එන්නේ නැද්ද තාමත් එනවද කියන කරුණු කරුණත් අපට පෙන්න්න ඕනි නිවන ආවරණය කරන ධර්මතා අපහහා ඇත්තු දන්න පංච නීවරණහැටියට. පංචකිව පහට. නීකිවෙන් නිවනට. ආවරණයකිව වවාහනුවට. මෙච්චර කල් වැැහුවා. හනම් මේ ධර්මය විභාග කිරීම තුළ. මේ අනිත්‍ය ස්භභාවයන් විභාග කිරීම තුළ. දුක්ක ලක්ෂණය විභාග කිරීම තුළ. අනාත්ම ලක්ෂණය විභාග කිරීම තුළ, අපට ඊට නීවරන්න වලට ප්‍රති විරුද්ධ. ඉට විරුද්ධ ධර්මයන් සද්ධහ වීර සති සමාධී ප්‍රඥා එන ඒ ධර්මයන් බලවත් වෙලාද බලවත් වනාද එම නැත්තං තව බලවත් කරන්න තියෙනවද කියන අපි උමසල බලන්න බලවත් වෙලා නැත්තං බලවත් කරන්න වෙන සද්ධාව ඉන්ද්‍රියක් ඉන්ද්‍රියකයන්මක ඉන්ද්‍රියකැන අධිපති නායකත්ය ඒ සදාවම බලයක් හැටියට දේශනා කරනු එතු ව මේ බලයක් හැටියටත් තන්ද්‍රිය ධර්මයක් හැටියටත් දේශනා කරනඒයි ඉස්සෙල්ලාම වෙන්න බලවත් බව ඊට පස්සෙ නායකත්වය ගන්න අධිපතිකම ගන්නවා අපේ මනස නිවනට ගෙනියන්ට ඉස්සල බලවත්වෙන් ඕොනි සිතේ ඒ බලවත් එ න තොර සදධාව කියන්නේ මොකක්ද සද්ධාව කියන්නේ තුනරුවන් කෙරේ පැහැීම තුනුරුවන් කෙරේ පැහැදීම නිවරදිෝ මනස්සේ බලධර්මයක් හැටියට වැඩුනනම් ඉන්ද්‍රියධර්මයක් හැටියට නිවනට අරගෙනයන්න්න පහසුයි බලධර්මයක් හැටියට වැඩිලා නැත්තා අධිපතිකමාරගෙන නිවන දක්වා මනස ගෙනියන්න්න බෑ එනි සතමයි මේක බලධර්මයක් හැටියටත් ඉන්ද්‍රිය ධර්මයක් හැටියටත් දේශනා කර දවත්තව අහලති නො සද්දහා වීරි සති සමාධී ප්‍රඥා ද්‍රිය ධර්මයන් හැටත් අතහල තියෙනවා බලධර්මයන් හැටියටත් අහල තියෙන ප්ච බල පං්ච ඉන්ද්‍රිය සත් බෝධිපාක්ෂක ධර්මවල ඒක දෙකටවෙෙන් කරනවා හැබැ ඒ කරුණු පහමයි සතර සම්යක් ප්‍රධාන තන හතර තර සතර විද්ධිපාදතන හතර සතර සතිපට්ටාන එතනත් හතරයි ද මෙතැන තින පහේවා දෙක. ඒ සියලු ධර්මතාවයන් හතර හතර බෙදර තියෙන මෙතන පහේව දෙකත් තියෙන හැබැයි ඒ පහමයි. සතරහම්මයක් ප්‍රධාන සතර ඉද්ධිපාද සතර සතිපට්ටාන පංච ඉන්ද්‍රීිය පංච බල සප්තබොජ්ජංග. අර්ෂ්්‍රාගික මාර්ගය. අකරුණු තිස් සතයි. මේ තිස්සත අතිසය කුසල්. මේ තිස්සත සම්පූර්ණ නොකර කිසිකෙනකුට නිවන්දකින්න බෑ. එන ඒක මේ පංච ඉද්‍රිය පංච බල කියන ධර්මතාවයන් ඒ කරුණු පහම බලධර්මයන්න ඉන්ද්‍රිය ධර්මයන් ැටට ප්‍රකාශ කරනවා. ඇයි මේ ඒ පහම දෙකට බෙදන්නේ බලධර්මයන් හැටියටත් ඉද්‍රිය ධර්මයන්නේ ඉස්සල්ල සිතේ බලවත්තෙන් දන නිසා. ඉස්සල්ල සිතේ බලවත්වෙන්න්න ඕ. එහෙනම් සද්ධාව කියන්නේ තොනුරුවන් කෙරෙහි ප්‍රසාදය පැහැදීම. බුදුරුව ුදුරජාණන් වහන්සේ කෙරේ ධර්මය කෙරෙේ මහ සංගරත්නය කෙරෙ. ඉන්ද්‍රිය ධර්මයන් බලධර්මයන් වෙනකොට නීවර්ණධර්මයන්ට ක්‍රියාත්මක වෙන්න බෑ අනඒකාපී සහතික කරගන්නන නැවත නැව නීවර්ණ ධර්මයන්ට වැටෙනවන මනස මේ ධර්මතාවයන් පහ බලවත්වෙන්නේ. මේ සද්දහා වීරි සති සමාධි ප්‍රඥා කියන ධර්මතා පහත් සිත් පහක් විතරයි. කාමච්චන්ද ව්‍යාපාද තියනමිද්ද උද්දච්චකු කුච්ච විචිගිච්චා කියන්න සිත් පහක් විතරයි. එ ඒ සිත් පහ දුර්වල වෙන්න ඕන කාමච්චන්දය චන්දයකය ඇතිවෙන සිත. කාම කියන්නේ කැමති කියෙනක්. බාහිර වස්තෝලට තියෙන කැමැත්ත. රූප සබ්ද ගන්ධ අරස්ස ස්පර්ෂ. එවට තියෙන කැමැත්ත චන්දය ඒවස්තෝලට තිය චන්දය ම්චන්ද ඒනම් ඒ ධර්මතාවයන් නැතිවෙන්න ඕනේ මේ ධර්මතාවයන් බලවෙන්න ඕනේ. දහෙම වෙලාන අපි නොමග ගිහින්න මගට වැඩිලතිය. එත ම මග නොම ඥානනුවනින් දර්ශනය දකිනවා. විසුද්ධී පිරිසිදුවන. මගගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. එල් එකක තමයි ංකා විතරණ විසුද්දිය තරංකා ගාන සැක සංකා විශ්වාස වීමති තේ තියනෙ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. එහෙනම් එතකො බලධර්මයන් වශසයෙන් වැඩෙනකොඩ මෙච්චර දවසක් නිවන වහපුධර්මතාවන් අපට දුරුවල වෙලා තියෙන් දෝනය. ඒ නැතිතාකල් මෙ බලධර්මාශයෙන් වැඩෙන්නේ දැගේ වල්දරල්ලොලට තියන කැමැත් අඩු කෙලාදති. කඩංවුවලට යෙන කැමැත් සහමුලින්ම නැති වඋනානං බලධර්මයන් හොදටම වැඩිලා එතකොට ඒ බලධර්මයන්ගේ අජිපතික අමගන්නවා ඒ ධර්මතා පහම නිවනටගෙනියන්ට කාමච්චන්දී කනෙ එක සහමුලින් අයින් කරන්නෝ නැද නැද නිවදකින්ට මන්ද නිවන බැහු එහෙන ඊට විරුද්ධ ධර්මතාවයන් අපේසිත බලවත්වෙලා තියෙන්ලෝනි ඒ තමයි සොද්දහ වීරිසති සමාධී ප්‍රඥා දොහොඳ තේරුන් ගන්න. දේ සම්බන්ධව අරවස්තුූන් නොල්ඩ තියෙන්න කැමැත්ත තමහිතන සහමුලින්ම නැති වෙලා නැතුව ඇති හම සාමුලින්ම නැති වුණනානං අනාගාමි පලට බොහො මසන්නයි තවයි කත් තියන එකයින් කරපු ගම අනාගම. එමකද ව්‍යාපාදය. කාමරාග ව්‍යාපාද කියන ධර්මතා දෙක මනසින් අයිගුණාන නතවසය මනාගාමිය මේ කාමලෝකොලට එන්නෙත් නෑ ඒකනිසා මං කියන්නේ සාමුලිම අවසන් කියලා හැබැයි අවසන් කරගන්නීම සඳහාවෙර දරනවා මහන්සිගන්න උත්සාහබන්ත වෙන ඒකට කියන්නේ සම්මවායාම තොර වැඩෙන් අපි වැටිල තියෙන මාර්ගයට හරි ඇතුකොට නිවැරදි මාර්ගයට වැටිල තම නොමගග හින්නේ එහනම් අපි දැ ආමන්ට තියෙන ආසාවන්ද දුරල කරලා නම් තියෙන්නේ අප යන මඟ හරි ඒ ධර්මතාවයන් දුර්ල වෙනකොට නිවනට අරංගෙන යන ධර්මතාවයන් බලවෙනවා ඒ මග නොමග කියන්නේ එම් අපි මෙච්චරකාල් ගිය කොහෙද නොමග දැ යන්ඩෝනි කොහෙද ග ඒ මඟ නං අර්ෂ්ටාන්ගක මාර්ගය එතට ඒසදා කරන වෑයම සම්මවා යාමය සම්මවායාමය අයිති මොකයටද ආර්යෂ්්‍රාගික මාර්ගයට එතකොට දන් අපි බැහැලද චුල්ල සෝතාපන්න කියන මොකන් චුල්ල කියන පොඩි සෝත කියන්නේ සැඩ පහරට ආපන්න කියන බැස්සා සැඩ පහරතමයි ආර්ෂ්්‍රාගික මාර්ගය චුල්ල හිමීට බැස්සා එතමයි ස්ෝවාන් කියන්නේ තරෙනව අපි දැන් අර කාම චන්දය කියන එක ඒ වස්තු වලට ගෙවල් දරවල් වලට ඉඩකඩංවොලට යානවානවලට මිලමුදල්වලට රන්රිදිී මුතු මැණික් වලට අඹුදරුවන්ට අඥාති මිත්‍රදීන්ට ඒ සිතේ පවතින ඇල්ම ආස්සාාව කැමැත්ත චන්දය බණහල ඇති ඕනතර තාමත් ඒ විදිටම නම් තියෙන්නේ තාම යන්නේ නොමද තා මගට වැටලනේ ැබ ඒ සඳහා මනස දැන්ගේ ඒ සදා උනන්දු නැත්තා උත්සහ නැත්ත එක ගෙවල් දොරවල් යනවාහන ඉඩකඩක් මිලමුදල් රන්්‍රදී මුතුමැණි කම්බුද්ධරුව ඥාති මිත්‍රාද. ඒ පිළිබඳව නැවත නැවත සිතන්න නැවත නැ ඒ පිළිබඳව මහන්සි වෙන්න ඒ පිළිබඳව ක්‍රියාකාරීවෙන්න උත්සාහන් නැත්තං බ බලධර්ම වැඩි නැත්තම් බලධර්ම වැඩන්නේ තෙරෙනත් සද්ධහා වීරිස් සති සමාධි ප්‍රඥා කියන්නේ පංච නීවර්ණ ධර්මයන්ට හාත්පසිම්ම විරුද්ධ ධර්මතා පහා. මේ ධර්මතහා පහා අපිව නිවනට අරගෙන යනවා අරධර්මතා පහා නිවන වහනවා එයා ලැබව නිරයට තිරිසන් ලෝකෙට ප්‍රේතලෝකෙර දානවා.කාමච්චන්ද තොර ගෙවල්දරුවල් යානවාන ඉඩකඩා මිළමුදල් රන්රිදි මුතුමැණික් අබදධර වූ ාති මිත්‍රාදී. එල්ලාඟදී මන් ප්‍රදේශය කියන්නේ තැනකින් කතා කල්ලැව කියන හාමුදුරණය අපේ අම්ම නැතිවුණා අම නඇති වලලා පිාන්සක කල කටයුතු කොරන්නකට මෙන්න මෙහෙම දයක් සිදන මොද රණ කර. මගේ මකක් දෙ කියේ. හාමුදුරණය අපේ දරුුව එක්ටිය මෙිනි බිරිියයක්ක් අවරුද්ද දාාහතක විතර කයසයි. මේ දේ ස්වාමන් වහන්සේලා වැඩලා පාන්සකලේ දට ලස්තිි කල්ලා දැ දේ ඩියට ගැට් ැස්තියන කොටම රවුරුදු දහතර ගාතය විතර ගැනුලමය හූතියාගෙන කෑගේ හ න මවපි කොහද ගෙන තු බල මව කොහ දරන්ගන්න යන තියපිය මාව මව මෙහිතතිපය මංයන්නෑ මයන්නෑ මව මෙමහිතිය පාංකිර කෑ හදමො වෙලාද කාමයට ඇති චන්දය මිනිබිරිට තියෙන කැමැත්ත එකන චන්දයකයන් ඇබිල්ලා ඉංහ දැන් එහෙම දැයි තොර මැරිල ගීල්ලනෑ අර කඳා අරගෙන ගහින්දන්න හදන කනත්ත හැබයගී මෙන මේත මස්ස භාවි තේරරුන් ගන්් එතුමට ඊට පස්සේ දරගවෙන පිට හැපැත් ගෙ දර කටාරගෙන කියලා පිරිට්ටික් හෙම කිය පිරිිත්නුරක්කෙම ගටගහල තමයිලු හාමුදුරුව ල පාසු ක ල තු දැන් තේර නාස. දැ ඒවා දුර්වල වඋනේ නැත්තං අපට කොහෙද රුමවෙන්නේ ප්‍රේතලෝකය දැන් ඇවිල්ලා මැරිච්චකම ප්‍රේතියක් ගේ ඇතුළි රොඩ්ඩ ගිහින්දාන්න හදන කනත්තට ගින්ද මට එකක ඩන්න ඒ එකත් ජීතිය ගත්තන හොදේ ඇති ග ඇතුළ ඉන්නවානිදේ මේක තමයි ෂභාාවේ එ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ නිවන වහන ධර්මතාවයන් එතට නිවන්දට උත්හවත උත්සාහවත් වනා නීවර්ණ ධර්මයන් අඩුමාසයෙන් දුවල කරන්නවත් මහන්සි ගත්ත කෙනෙක් ුුණානම් එස බහට පත්වෙන්නේන තරයි කිය එහනම් එතට එ දුර්රලවෙෙන් නඕන එතකොට සද්ධහ වීරිස් සති සමාධ ප්‍රඥා බලවත්වෙනවා අනත්ේ තමයි ව්‍යපාද තරහා මේවා බලවත් වෙලා තියෙන තාකල් අපින්නේ නොමග තරහා කෝධ වයිර දේශ මේවා සිත තුළ බලවත්වෙලා නන් තියෙන්නේ ප්‍රබලනං ඒවමන ඒ සිත විරමී නම් පවත්වන්නේ අපි ගිහින්තියෙන් නොමක එතකොට ඒක නීවරණයක් දේශය කියන්නේ තරහාව කියන්නේ නීවාකාමච්චන්ද ව්‍යාපාද. එතකොට මේ ධර්මතා පහ වැඩන්නේ නෑ එනම් ඒගාගතමයි තියන මිද්‍ය අලසකම කමලිකම් ඒන මේ ධර්මය අවබෝධ කරගන්නඩ තිය අලසකම් මේ වැඩපළ කරන්න තියෙන අලසකමට නම තියන මිද කිය වැඩපල කරන්න ඕන කියෙ වැඩපලනකොට ජීවත්තය නබේ එවා නතශම කරන්නව ඒ පිළිබඳ වන්න මේ තියන තිීනමිද්ද කියල කියන ධර්මය අවබෝධ කරගන්න්ඩ මනස ලැස්තින සූදානම්න ය ඉදිරියට එන්නේ නෑ එක කර්මන්නේ ඒතමයි තිීනමිද්දෙන් අලසකම ඒ ධර්මතාව නක පේ මනස ක්‍රාත්මක වෙන්නේ මේ ධර්මය අවබෝධ කරගන්නවෙරවඩන්න ඇත්තම් මහන්සිගන්න නැත්තං අපි ගිහින්තිෙන් නො නැදද මෙච්චර කල් නොමග ගිය හිද නිති මේ වර්තමාන බවයට ඇවිල්ලත් මේ විදිහට වාඩිවෙලා බණහන් වෙලාද. පෙරබයේ නිවැර දිමග ගිහිල්ල චත්‍රාර්ය සත්‍යය අවබෝධ කරගෙන නිවන්දක් නම් අද මේ විදියටට එන්න ඔන්නන්නේ මත්ත හෙම තමයි බණකිල් එහෙනම් අප අයි කරන්න වෙන ඒක දුරලතාව කොච්චර දුර්වලද කියර මන්ගේ නුවනින් මඟ විමසන්නඕන තරම. එතට තමයි මගනොමග අපට තේරුම් ගන්න පුළා. කොච්චර දුර්ලද දුර්රල නැද්ද එහ මේ දුරවල කරන්න්ඩනි මේවට තියෙන ඇල්ම අආසාම නිසාම මේ විද දුකකට පත් වෙනවා කියන කාර උද්දච්චිකය නිෂනය වික්ෂිප්වය නොසිත් විවිධර්මුණව සයනයි. විවිධ දේවල් කල්පනා කරනවා. අතීතය වෙච්ච සිද වී. නාගතයට කරන්ඩ තියන දේව හැබේ ද ජීවිතය කරන්ඩ තියන දේවල් කරන්න එක ගැටලුවක් නෑ. හැබයි අර ඇලීමෙන් තෘෂ්ණාවෙන් උපාධානයෙන් තොරව කටයතු කරන්න තොර ගැටළුවක්නෑ. එතකොට මේ ධර්මතාවය නිවණට අවශ්‍යය කරන ධර්මතාවයන් සිත තුළ ඇතිකරගණ්ඩ පුළුවන් නීවරණවලට පහර දෙෙන ගමන් නීවරණ යටපත් කරන ගමන්. නීවරණ යටපත්වෙෙන්නේ තුන් සැරකට. දැ මේ වෙලා ීවර්ණය කිසිල මේලා කාමට චන්දකුත්නෑ ව්‍යාපදිකුත්න තින මිද්කුත්නය දච්චකු කුත න්න විචිච්චාකුත් නැන මේ වෙලා ඒන් දැන් සිත තියන්නේ කුස ලනීද එම් කුසලි සිත තියන්න. තේරෙන එතොට උද්දච්චයට යන්නේ වික්ෂිප්ත වෙන්නේ. එතාම සාාවධානව හොඳින් මනස එක්තැන් කරගෙන බණහනු. ඇතිෝක හැමතිස්සම තියගැටක හමතිස්සේ බණහන්ට කියනෙන මික්යෙන් වික්ෂි්ත වඩ දන නැතුව. සිත සමහිත කරගන්න කරන ක්‍රියාවේ සහිය යුක්තව කරන්න. එතවට සිත තැන් පත් එනක දුර්රල කරන්නුවන්. ද විචිගච්චාව දුරෝලයි එකම පිළිගන්නවා එනි සතමයි බණහන්න්නාව කර්මය කර්ම පල විශවාසයයක් තියනවා හේතු පල පිමදවත්ත අවබෝධයක් තියනවා තේනි සතමයි පණහන්නාව ධර්මය සදාදායකත්වයක් ගත්තේ එන එකත් දුරලයි හැබැ තව තියෙනවා හැබයි ඒ ධර්මතා පහ මොන ආකාරයට දුර්වල වෙනද ආකාරයටම මේ ධර්මතා පහ බලොත්වෙනම් ඒ ධර්මතා නීවර්ණ පහ දුර්වල දුල නොවෙනතාක්කල් අවසා නොවෙනතාක්කල් මේ ධර්මතා පහ නිවනට මගනහි තියන්නේ මගේ ඉන්නේ ඇයි අර පහේ අවසානය තමයි මේ පහ නිවන තියනවා කිය සදධ ීරි සති සමාධ ප්‍රඥාව බුදුරජාන්සේ දේශනා කර න ඉන්ද්‍රීිය ධර්මයන් නිවනටාර්ගෙනය නවා නිවන කරාම ගෙනන ඒනම් සද්ධාව. ත සද්ධාව කියන ධර්මතාවය අපට තියෙනවා ඇබේ සද්ධාව හෙලවෙන්න බේ හෙලවෙන සද්ධාවක් න චල සද්ධාවක් නම අපිට ඕනි අල ස අචල සද්ධ වෙන්නේ ස මාර්ගයේ සන් පලේ චුල්ල සෝතා පන්න වනාාද එතනින් දලා අචලයි සද්ධ එකන තුනුරුවන් කරෙේ හොඳටම විශ්වාසයි බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්මය කෙරෙක් එනම් සස්ෝන් වෙන්නේ කොහොමද සන්වෙන්නේ ආත්ම දිට්්‍ය අයින් කරන්න ඕ. ඒ ආත්මදිට්්‍යි හටගන්නවා විසි තැනක තැන් විස්්ස ආත් දිට්ටි හටග ආත්ම කියන්නේ මම මගේ කියල ගන්න සබහ ද මම කියලන් කෙනෙක් නෑකනෙක දන් හොඳට දන්නවනි මම කියල කෙනෙක් නෑ. මගේ කිය කියන්න දේකුත් නෑ කියල දන්නවයි. තියන්නේ සතර මහ ධාතුහා සිතුවිලිවල ක්‍රියාකාරිත්තයක් කියන එක දන්නවා. වෙන දෙ හවුන් නෑනය කොච්චර පරීක්ෂණයකරුවයි. සතර මහ දාතුන්ගේ ක්‍රියාවක් තියනවා ඒ ක්‍රියාවන් මෙහේ වනව සිත විසින්. ඇදට පුච්චරයෙක් සත්්‍යයක් ජීවෙක් නෑ නමුත් අපේ මනස හිරවෙන යමය මවස්ථාව ඒ ධර්මය මෙනෙහි කරනකොට ඒධර්මය විභාග කරනකොට පරීක්ෂා කරනකොට ආත්මදිට්්‍යය අයින් වෙනවා. හැබ ඒ සහතික වෙන්නේ. මෙනෙහි කරන අවස්ථාවදී දැන් ඇසාරම් පරීක්ෂා කරනොකොට අපි දකින මේ සතර මහධාතු හරි ගටලුවක් නෑ ඇසක් නෑ සතර මහධාතු තියෙන්න්නේ කිය නැගිට්ටට පස්ස ඇසන අන්න එත නැනෙ වැරද්දතින්. හනාරගෙන පරික්ෂා කල්ල බලනවා හරික සතර මහදාහතුන්ගේ ක්‍රියාවක් සුද්දශ්්‍රක කලාපය. ප්‍රධාන ධර්මතා හතරයි පරිවාර හතරයි. පටබ්‍යාපෝත්තිී චෝවායෝ ශක්තින් හතරක් මේ කන කියන ධර්මතාවේ පරිවාර හතරයි වර්ණ ගන්දරස්ස ෝජා කියන දන්දාකිනවා. හැබැනැගටම කණනේ. අන්න එතැනයි ගැටුලුතින්නේ තෙරෙනද. කියන්නේ හරියටටම සිතේ සටහන් වෙලා නෑ නැවතත්ම දික්කයට වැඩෙනවා තරන දෙකන මගේ කියලා කතා කරන ට පස් කමන් කතාවට මගේ කිය ගණ්ඩෝනේ නැතුව සමුති ලෝක ජීවත්බේ හැබයි අපේ මනස අපේ මනස තියෙන්න්න ඕන ධර්මය තුළා කය කියන්න එකක් සිත කියන්න එක දෙක්නේද සිතයිකයේ දෙකයි තින්නේ එ කය කියන්න එකක් සිත කියන්නේ එක එහෙනම් කයට අයිති ධර්මතාවකින් තමයි බාහිර රූපය දැක්කේ කයටයිති සිකඉන්න දැක්ක හැබ සිටං ක දකින්නපා මගේ ඇස කියලා ගන්න බැ සිතින් තු සිතතියන්නේ ධර්මය තේරෙනවද කියන්නේ සිතකොහමද ධර්මය තියන්නේ ක්‍රියාවක් එතැන තියෙන්නේ මම කියන්න බැහ ඇසට මම කියන්න බ ඇස මගේ කියන්නත්ද හැබැයි අ සම්මුති ලෝක ජීවත්වයෙන කොට ඇස මගේ කියල කතා කරන්න වෙන තැේ යම්කිසිේ අාධයක් ඇති වුණ දොස්තර මත්තය ලඟට කියහිල්ල කියන්න වෙන මහතම මගේ හරිකක්කුම හැ දෙවිල්ලයිකර දොස්තර මහත්ත්‍යයටකයත් මේ මගේ සතර මහ ාතුන් දෙවිල්ලයි කිවත් දොස්ත්‍ර මහතය කොයි දෝක තියන අවුලක් වෙන්නේ හැබැ ඒ හොඳට මතකතියන සමුති ලෝකයේ ජීවත්තයෙන්ට සෝනි ඇසකෙන වචන පාවිච්චි කරන්නනවා. එදර සිත කියන්නේ එකක්. දැන් අපි අර දොස්තට මහන්තට වචනෙන් කිව්වා මේක මකක්ද කියනෙ ඇැයි සිතින් මොකද්ද කියන එක නිවැරදිව දැනගන්න නිවැරදිව දැකගන්න. සිතින් මොකද්දෙන සිතින් තියෙන ආත්මයක් නෙමි ප්‍රත්්‍යයට අනුව පැවැත් මත්තියන්නේ. උපකාරයට අනුව පැවත්මත් ද ඇස හැද කර්මයනම කර්මය හදප එකක් ඒන කර්මයෙන් උපකාර කල්ල තියන්නේ එතකොට හැක්නේ හැදී කර්මයන් හැද සතර මහදාහතන්ගේ ක්‍රියාවක් අන්න සිතතුල දයන්නේ සිතු විල්ලයි. එතකොට දකින්න ධර්මයයි එකට දකින්න ධර්මය එතකොට ආත්මයද දකින්නබ. දුරජන්ාන්සේ දශනා කරපු ධර්මය හේතු පල එතට හේතුව දැක්කා කර්මයන කදපි කක්මිකය එනිසා අර වෙනසක්මෙන සක්තිෙන් පේන්නේ නොපෙන බාගට පේන්නේ තියෙනවනි ආකාර තුනක් තියෙනවයි අමරයට පේන්නේෙමනෑ සමරට බාගට පේන සමරට හොඳර පේනවා තියෙනවයි ඇ එදර මනුස්්‍යන්ට ඒවිදියට වෙනස් කල්ල දීල. ඒ තේරුන් ගන්න තුකොට ප්‍රත්්‍යයට අනුවනද පැවැත්ම ද තවකාරණයක් කිුවත් කනයි සබදය නිසානද සිතක් හෙදන්නිය ඇති උපකාරයට අනුවන පැත් තේ පැවත්ම දේ සිතේ පැවැත්ම අපිම හටගත්තස් කියල විඤ්ානයක් සෝත විඥානයක් කනයි සබ්දය නිසා හටගන්න සිත සොත වි්ඥානයකට කිය සබ්ද පිළබඳව දැන ගැනීම සි හ දැ මේ කර්මයක් දක් ොහොම දන්න්නේ. එකන්න පැවත්මට අනුව දැන් බාහිර සබ්ද්‍යය හරි මිහිරනිි අන නහපු සබ්ද හරි මිහිරී දැන් එතුකොටේ මිහිර වුනාාම සිතේ තන ඇලෙනෙද සිත ඇලෙනව කියන අරමුණ පිළි ගන්නවා. අරමුණ පිගන්නවා කියන සිතේ තන ඇලිල්ලා. ග ඇලි්චකව ඉට පස තීරණය කරනවා. දැ එතුට තීරණය කරනවා කියන්නේ ඇලීම තීරණය කිරීමට ප්‍රත්්‍යයද නැද්ද.. තීරණය කිරීමට උපකාර වුණේ ඇලීම.තේර ද ප්‍රත්්්‍යයට අනුවනේ මේද පැවැත්න තීරණය කළ. තීරණය කලාට පස්සේනවා නිශ්චය කරන ගොත්ත පන එකට කියන් නිස්ශ්චය කරනවා. නිශ්චය කරනවා කැන මට හොඳ ගක. මංප්‍රිය අ ඒකට මං කැම තිය කන මං ආසයි දැම කිය නැද. කට ම නිශ්චය කරලර. ඒගායිකාව ගැහන හරි ලස්සනයි අප මං ඒගායිකවට කැමති එ කියවදන ඒසිින්දුවට මං කැමති ඒවාදනට මං කැමති කිය කියනවදන එොට තමන් නිෂ්්‍යය කල් ලිවරයි ඒගැන තීරණය කල් ලිවරයි නිිෂ්චය කරලා තො නිස්්තේ කරන්ඩ හේතුනේ රණයි තීරණට හේතුනේ ඇලීමයි තේරෙන අද මං කියන එක ඇලීම තීරණයට හේතු වුණ ඒ තමන් සතුකරගන්න තීරණය හේතුවන. හිට පස්සේ තම සතුකරගන්න කොටම සිත් හතක් ඇතිව නැති ලිවරයි. ඒට කියන ජවන් කිය. ජවන්සි හතක් ඇතුව නැතිව ලිවරේ. හිට පස්සේ අරමුණ තදිින්ගන්න. දැ තොට පැවැත්ම කොහොමද සිද්ධ වන උපකාරයට අනුවද උපකාරයට තවත් ආකාරෙකින් පැහැදිලි කරන. මෙ ආත්ම දිට්ිය දුර කරන්න. ත්ම දිට්්‍යියය දුරුවන්න කොට අනාත්ම ලක්ෂණය බලවත්ව ලිබරයි අනාත්ම ලක්ෂණය බලවත්වනාම ආත්මදිිට්ටිය අයින්ගෙනවා කියන සක්කයිදිට්්‍යිය යින්ගෙනවා සක්කයි දිට්‍යයගෙනවා ගැන සෝවාන් ඕන කෙනෙ හල බ සක්ක දිට්්‍ය අවසන්න සෝවාන්ද නැදක සක්කයිදිට්්‍යය විතරකයි වෙන්නේ බයි වෙන්නා ධර්මතා තුනක් සංගෝජනතුනක් එකට ගරන්තීයෙනවා කාමරාගටික එකට අරන්තියෙනවා. කාමරාගේ පටිගේ දෙක් දෙපාරකට නෙම අයින්වෙන්නේ එක පාරට අයින්ගෙන්. ඒ වගේම සක්කායි දිට්ටිය අයින්වෙලා ඊට පස්සේ විචිකිත් චවයිගෙන ත් නෙමි. ඒ ධර්මතා දෙක අයිංවෙලා සීලබත පරාමාශකන සංගෝජනය අයින් වෙනවත් නෙමි ඔය ධර්මතත් වනම එකට අයින්වෙන්නේ. එකයි අයින් කරන්නවාන අයින් කරන්නන සක්කයි දිට්ටිය. සක්කා දිට්ටියකන ආත්ම දිට්ටිය ආත්මයක් ආත්මය කියන්නේ තමාගේ මැත්ති හැටිට පවත්තන්න පුළුවන් කියන සිතුවිල්ල. තමාගේ කමැත්ති හැටියට පවත්වන්න පුළුවන්ද උපකාරයට අනුවද පැවැත්ම. උපකාරයට අනුවයි පැවැත්නවා. ඒ කොහොමද නාස්සේ ගන්දය නිසා සිතක් හැදවා. දෙහෙම නෙමේදවෙන්. නාසේ තියන බාහිර ගන්දය තියෙනවා දෙක එකතු නම සිතක් හැදෙන ගඳ සුවද දැන ගැනීම සීත හරි. සිත පිළිබඳ විඳනවා සුවඳයි වි ගඳ වුණත් ඒ විදීමක් නැතිය තොට තියන දෝමනස්ස විදන අ සුවන්ද තුල තියෙන්නේ සොම්නස්වේදනා විදීමත් ද හඳනගත්තනි සුවඳද ගත කියලා හඳුගත්ත ඒ හඳුනගත්ත සංඥා එතකොට නාශ්‍යයි ගන්දයයි උපකාරවන්න ගඳ සුවද දැනගැනීමේ සිත හදන්න එතන ප්‍රත්තේට අනුවද එක උපකාරයට අනුවද පැවැත්ම එට ඒ සිත ඇති නැතිවෙනවත් එක්කම ඒ පිළිබඳව විඳීම ඇතිවවෙච්ච නිසා නේද විඳීමේ සිතාව. ගඳස්ුවද දැන ගැනීම සිතාව නත් විඳීමේ සිතක්ව හදන්න බෑණ කවදාව. තොර විඳීමේ සිත හැදුනේ නැත්තම් හඳුනා ගැනීමේ සිතහ දන්න හොඳ යිඉද නරකයිති කියලා හඳුන ගත්ත විින්දහින්දන ඇහෙනම් වේදනාව සඥාට ප්‍රතිේ. ඥ වේදනට ප්‍රත්තේ වේදනාව සඥාවට ප්‍රත්තියයි දැ විඳීම හඳුනා ගැනීම තුළ සිත බලවත්වය අද නැද. එහනම් වේදනා සං්ඥාධික සංස්කාරයයට ප්‍රත්තේ. වේදනා සඥ්ඥා සංස්කාර කියන ධර්මයන් විඤ්ඥානයට ප්‍රත්තය රූපය අත්ත එක්කම. ඇයි නාසේ ගන්දයකැන් රූපය ප්‍රත්්‍යයට අනුවනිමීද පැවැත්ම උපකාරයට අනුවනිමීද පැවත් නාසයයි ගන්ධයි රූපවසයෙන් උපකාර කළා හැදුව සිතක් එතට ප්‍රත්්‍යයට අනුවයි ඒ පැවැත්ම ඒසි ඇති නැතිව වෙනත් එක්කොම වින්දා එතන එක සුවදද ගඳත කියලා විින්ද. එතට ඒ විඤ්ඥානය ප්‍රත්තයයි ඒ වේදනාවට ඒ වේදනාසිත ඇතිව නැතිවෙන්නේ සඥාවට ප්‍රත්්‍යය වෙෙනා. හඳුනා ගැනීම සිට හඳ ගදද සුවන්දද කිය. දෙයානු සිත බලවත් වනා. දුර්ගද යන්න තරහෙම් ලොත්වෙන මොකදද මේ ගන්ධස්සාක මලන්න බයින්න සුවදන ආසායෙන් බලවත්වෙන දැ ලෝබයේ දේශද ක්‍රියාත්මක ද ප්‍රත්්‍යයට අනුව නෙමේද පැවත්ම එතු රාත්මයදද තියන ආත්මයන්නේ අනාත්මයිකි වේකයි අනාත්මයි කියන්නේ තමාගේ වශයේ පවත්තන්ට බැරි බව දක්ක ප්‍රත්්‍යයට අනුව පැත්ම දෙක්. උපකාරයටනුව පැත්ම උපකාරයට අනුව පැවැත්ම දෙැක්කහම අයින් වෙනවා මොක ආත්ම දික්ටිය. ආත්ම දිට්ටි කියැන සක්කයි දක්ිය දැම් තේරෙනවාද. එහම් අනාත්මයි අනාත්මයි කියල මෙනෙහි කරන්න මෙනහි කරන්න මෙනහි කරන්න එකන මේ වචනමාත්‍රයක් නෙමෙයි සිතින් දකි නොන එක ඒකන දර්ශනයය සිති දකි නොනේ මනසින් දකි නොන නාත්මයි කනස භාව නන බහ ති තමයි සක්කායිදිට අ දැ තේර නොදත ග සක්කායිදිට අයිගුණ විචිකිච්චාවත් ඒකමයින්න එතුර වෙන ෘත වෙන පිළිගැනීම නැහැ එටචල සද්ධ එතැන හට චලසද්ධහවට නෑට අයි වෙන වෘතියක් වෙන පිළිගැනීමක් වෙන ඇදහීමක් යයිකිසි දකට යන්න ඇ ගිහිල වැඩන එයා දන්නවා මේ මේ උපකාරයට අනුවයි මේ දේ සිද්ධ වෙන්නේ.දේ උපකාර නෝනොත් මේ ඉදිරි ධර්මතාවය හටගන්නේ නෑ කියලා අනිවැරදිව දකිනවා. එ නිවැරිදි දකීමට කියන සම්මාධි්චී. එතකට බැහලතියන්නේ කොහටද. ආර්යස්ටාංගික මාර්ගයට. ආර්ය්‍යස්ථාගි කර මාර්ගයට බැස්සයි කියන්නේ චුල සෝත පන්නයි. එතම චුල්ල කියන්නේ හිමහිට චුල්ල සෝත කියන්නේ සැඩ පහර. ආන්න කියන්න පැයි ගැන බැස්සසා තොර සඩ පහර තමයි නිවන ගසාගෙන යන්න නිවනට අර්යෂ්ටාංගික මාර්ගයෙන් කොහටද ගෙනියෙන්. ඒ මාර්ග ගියවොත් නිවැරදිව කොහටද ගැෙනන්නේ නිවනට ද පැහැදිලි. අන්න චල සෝතා පන්නේය. අන්න සද්ධ ඒ සද්ධාව නොවෙනස් එකක් ඒ වෙනස් එන්නේය. එයට අච්චල සොද්ධාව කියන්නේ එහෙන අප කොට මගට වැටිලාද. නොග ඉන්නේ නිවැරදි මඟට වැටල තිෙනවායි. නිවැරදිෝ මෙනේ කර අනිත්‍යයි කියලා. නිවැරදිෝ මෙනේ කළ දුකයි කියලා. මෙනේ කලා කියන විභාග කර. අනි අනිත්‍යයි කියලා විභාග කරන්න විභාග කරන්න උදය ඥාණයක් කියනවා උදයවය කියන ඥානය ඇතිව නැති වෙනවා. සෑම සිිතක් ඇතිව නැති වෙනවා. උදේදල මේ මහත දක්ව ඇතිවෙච්ච සිද්ගාන ගන් කල කියන්නක පුුවන් කෝටිය ඊටත් ඇඩි ඇතිව නැතිවෙලා නතින්. ඔහට තම උදේවයකෙන් සරීරේටය කමාරුයි කියන හිතනේ තියන බව්පේනවා හැයිකත්නෑ චිතක්ෂණ දාහතයෝකෙත්ති චිතක්ෂණ දදාහතයික කියන තත්පරය කෝටිියකට බදුවත් ටත් වඩක් කෙටි කාලයක් තුළ මේ සරීරේයට මේ විශ්ේතියන සියලම රප කලාප ඇතිව නැතිවෙන. බුදුරජාන්ස අනිත්තේ කියරකිවේ ස්බේෂංකරාණ ච්චාකිරකිව. දොර දුක්ක ලක්ෂණය විභාග කරන්න ආදිනවානු දර්ශනය එන ඥානයක් ආදිිනවානු දර්ශන ඥාණ කළ හලතින උදයවඥාන බංගඥාන බයතු පට්ටාන ඥාන ආධිනවානු දර්ශයන ඥානය ආදිිනවය නැද්දමී ඇස කන්න නාාශ්‍යය දිවසරීරය සිත කියන මේ සියලු ධර්මයන්ගේ ආදිනවයන්නේ කද්දා තින ජාති දුඛ්‍යත්ති න හට ගැනීමේ ස කන නාශ්‍ය දිව ශරීරයකන මේ සතර මහදාතුන්ගේ ක්‍රියාවලිය ජරාවට පත්තුන්නේ ති පත්ෙනද පත්ලති දැ බලන්ටක වයවෘරධ කෙනෙද මෙතනම දැක්කන දශ ද මොකදවෙලාතිී මේ පෙන්න්න නොද අපටත් ඒේදේ තමයා වෙනසත්නේ පෙන්න්න නන ජරා ව්‍යාදී ඇස කණ නාසිය දිව සරරිරය කන සතර මහදාතුන්ගේ ක්‍රියාවත් තුළ මොනතර ව්‍යාදියාව ව්‍යාදිකෙන් ලෙඩරෝග කොච්චර එකක්ද දෙකත් මොනතර විදිරයට මොනතරග ඒීද එතකොට ව්‍යාදිිදු ජාති ජරා ව්‍යාදිී මරණ ක්ෂ පස ඉති බිඳ මීන්ද්‍රියන් ටික නිසා මොනතරක් ෂෝකව වුණාද උපත්ය නේ මතක ඇති කාලින් දල මේ කාලේ වෙනම් හොඳට කල්පනා කරන්න ඇස නිසා කන නිසා නාශය නිසා දිවනිසා ශරීරය නිසා සිත නිසා මොනතර ශෝක වුණාද. මොනතර ඇඩුවද මොනතරම් දුක්කුණාද වැලපුුණාද නැද්ද මේ ආදින වවැන්නමේද ඔවතම ආදින? ඒ දකිනවා එකට කැන දර්ශනය ආදිනවානු දර් ඥානය කැනලුවන පේරෙනවද කියනේ. අදිනවානු දර්ශ ඥ ඥානයන්නේ මකක් නිසාද දුක්කලක්ෂණය විභාග කිරීම නිසා. ඇස සැපට අයිතිද දුකටයිතිද කියර පරීක්ෂ කරන්න. සැපට අයිතිද දුකටයිති. ආශ්වාධයත්තියනවා. මද ආවාධයත්ති. ඒ චිතක්ෂණය සිතන්නේ ආශවාදය විඳන්නේ කයි ආස්වාදය හෝ මනසේ ආශවාදය විදින්නේ සිතින්නේ මනසින් අරමුණ කරග එක ආශවාදය විදින්නේ සි. කයේ පැවැත්ම තුළ මේ සතර්ම හදාතුන්ගේ පැවැත්ම තු යම් අආස්වාධයක් විදිිනන එකත් විඳින්න තිනෙන සිතින්නේ කයට දැනනද කොහෙද විදි සි එනම් අස්වාධයක්තිනම් හැබයි චිතක්ෂණය ආදිනමයක් මේ සත්‍යයා ආශවාදයක් තියෙන නිසාම තමයි මේහි ඇලෙන මේකේ ආධිනවයක් තියන නිසාම තමයි කලකිරෙන්නේ. නිස්සරණයක් තියන නිසාම තමයි මේක නික්මිලා යන්නේ බුදුරජාණන් වහන්සේ නික්මලා ගියා. පසේ බුදුරජාණන් වහන්සේලා රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පහ නිෙක්මලා ගියා රහතන් වහන්සේලා නික්මලා ගියා අපි දුකක පැවැත්මක ඉඳගෙන දුකකුම හොයෙන. සෝක පැවැත්මක ඉඳගෙන සෝකයම හොයෙන. කනගාටු පැවැත්මක ඉඳගෙන කණගාටුම හොයෙන. මිදීමේ මගක් තියෙනවා. මිදීමේ මගක් තියෙන නිසාම සත්‍යයා දුකෙන් මිදෙනවා. අස් අධත් තියන නිසා එලෙනවා ආදීනමය තියෙන නිසා කලකිරෙනවා මිදීමත් තියෙන නිසා මිදෙනවා. මිදෙන මග කිවේ කවද තුරබදුරජාණන් වන්ස ඒ මග තමයි නිවැරදි මග එක නොමගනමේ මගගම් මග දේශනා කරන්නේ නිවැරදි මග නොමගයන්නේ නොමගකයන ඇලීම එනම් සද්ධීරීර කැන උත්සාහය අපි උත්සාාවන්ත වෙන්න ඕනනි ඒ ලෞක කෝශ ජීතය පත්වාගන්නත් උස්සාාවන්ත වවෙන්න න හැබේ මේ නිවනවබෝධ කරගන්නකං උත්සාහාවන්ත ව නම හොදම ටවාසි කිසි බයක්නෑ නිවන්න එකන චුල සෝතාපන්න වනා කියන්නේ නිවන දකිනවා ච්‍රරර් සතය දකිනවා. තොර ච්චුල සෝතා පන්න වනා තෙතරින් හට බයක් නෑන එන ආත්මයදද තියන්නේ නත්මද ආත්ම දි්‍යයි කරට දරචල සෝතන්න. එනයිඒ සදා වීරිය වැඩන් උත්සාාවන්තවෙෙන්. ඒ සමවායාන සද්ධා සති කියන්නේ නිවරදිව සීය පවත්තන්න. සය බලවත් එන්න ඕනි. සීය බලවත්තුුනොත් නිීවරණ වලට එන්ඩ ඇතුල්ලෙන්න බෑ. සීහය බලවත් නූනොත් නිීවරණ ධර්මයාන්ට ඇතුල් එඩ පුලා. එතුවට වීරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත සම්ය ප්‍රධාන තුළ දේශනා කරන්න වීරිය. වීරේ ඉන්ද්‍රියයක් හැටියට දේශනා කන්නවා. වීරිය බලයක් හැටියට දේශනා කරවා. බොද්ජංග ධර්මයක් හටද සතිය ධම්ම ච්චියයීරිය එතනත් වීරය දේශනා කරනවා. මාර් ගංගයක් හැටිට දේශනා කරනවා සම්මවායාමී තේරෙනද එම් ඕනමද නැද් මේ එක වීරිය ඔව මකටද. මේ කෙලෙස්්ටික අයින් කරන්න. සිත කෙසෙන සිතතා පිරිසිදදු ක වන්න සිත දෂය කරන සිතු විලිටි අයින් කරන්න වීරියවැඩඩුවන්. සතියසිහ පවත් අ්ඩෝනේ සතිය කිය එක පෙන්න්න බුදුරාන් වහන්ේ බලයක් හැටියට පෙන්න්නවා. ඉද්‍රිය ධර්මයක් හැටියට පෙන්න්නනවා ඒවගේ බෝධි අංගයක් හැටියට පෙන්න්නනවා සම්මා සති මාර්ගාංගයක් හැටිට පෙන්න්නනවා න තර සද්ධරි සති සමාධී චිත්තක ග්‍රථාවය තැන්ත්මේතුලින් තමයි ප්‍රඥාව ඒකට පුංච කතාවත් ක කියර ධර්මදශන අවසන් කරන කාලියඥ ප්‍රඥාවතුලින් තමයි නිවදකින්. රඥාව කියන්නේ මෙ මේවා ගේෙ ධර්මතාවයක්. රජ කෙනෙක් ඉන්න. එයාට ඉන්නවා සිටුවරු හතර දෙන. දැස් සිටුවරු හතර දෙනයි රජ්චරුව යනවා ගමන ඉස්සල් යන පලවෙනි සිටුවරගේ ගෙදරට. ගෙදරට ගිහාමේ පුච්චරයා පලිවෙනි සිටුවරයා අර හතර දෙනට හොතට සන සලන සිටුවරු හතර දෙෙන රජ්රෝයන් හිවත් ොදට. පලවෙනි ටුවරේ ෙදට හම හොදට සලකන ගන්න බොඩ්ඩ දීර බත බුලතින් හොදර සලකන එට පස්ස දෙනි සිටුවරය ගෙදැට් යන. යත් ඒවිදිහටම සලකන අනිත් අතර දනට රජරුව තින්න නිත්තත්තුන් යාලූ ගලන්ටත් හොදර සලකන. තුන්ගනි සිටුවර ගෙදටත් තියන. එයත් ඒවිදිහටම රජරුවන්ට නිකු සිර දෙනට හොදට ඒේදිට සලකන. හතරවෙනි සිටුවරය ගෙදට්ටත් යන එයත් ඒවිදිටම අනි ස දැන් අතිමටේන රජගදැට්. අර හතර දෙෙනම සලකපු නැති විදිහට ඉතාම උසස් ලෙස සලකනවා. කෞ රජ්ජර කෞද රච්චර ප්‍රඥාව. හැබැයි එතැන්ටන්ඩ මේ හතර දෙෙන උදව් කරා කෞද සිටුවරු හතර දෙෙන. සද්ධ වීරරි සති සමාදී. මේ ධර්මතා හතර නතු එතැන් න්ඩ බේ තේර නදක ධර්මදේශන අවසන් කරන. පැලිදක් කියන එහනම් මේ ධර්මතා පහට ඉඩ දෙඩ සිතතුර අර ධර්මතා පහයින් කරන්න නිවැරදි මග එතමයි ම නමගයන්න නමග තමයි නිවර්.